අපිට තියෙන ප්‍රශ්නේ මෙතනයි 140ක් ගන්නවානේ කුසලතාවය මත වැඩිම ලකුණු කාන්න. හැබැයි 160ක් ගන්නවානේ පිටින්. ඔව්. ඔය ක්‍රමයේ ડિસ્ટ્રિક્ટ બેસિસ වල ડિસ્ટ્રિક્ટ બેસિસ. එතකොට 40 නෙමෙයි 60 ඉන්න පළවෙනි 60 ඉන්න ළමයි තව 20ක් ඉන්න පුළුවන්. ඒ ලකුණු මට්ටමෙන් ඉහළ. ඔව්. අර පිටපැලාත් වලින් අර අර ඔබතුමාලා දෙන විශේෂ සහනෙින්ද ළමයි වගේ ලකුණු අඩුමත් මේ නෑ එනවා. ඇතුළත් වෙනවා. ඒකේ අතර තියෙන අර දරුවන්ට අසාධාරණයට ලක්වීමක් නෙවෙන්නේ. ඔව් ඉතත් පැහැදිලි. මොකද ඒ දරුවන්ට අවස්ථාවක් උදා වෙන්නේ නැද්ද මේ රටේ? නෑ ඔබ කරන්නේ පොඩ්ඩක් අපි දොස්තර මහත්තයාගෙන් අපි මොකද දොස්තර මහත්තයාත් එක්කත් මට තියෙනවා ඒ. ඔව් ඒක තමයි මම පොඩ්ඩක් කියන්න සංජීව මේ ඔබ අහපු ප්‍රශ්නය ඇත්තටම අපි සංවාදයට ලක් කළ යුතු ප්‍රශ්නයක්. ඇත්තටම මේක මේකද වේදිකාව කියන ප්‍රශ්නෙත් එනවා. මොකද ඇත්තටම මේක ඊට වඩා මහා ප්‍රශ්නයක්. මොකද අපි දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදලා තියෙන්නේ දැන් අවුරුදු මං හිතන්නේ සෑහෙන දශක ගානකට ඉස්සෙල්. අවුරුදු 20ක් විතර යනවා. ඔව්. එතකොට දැන් අපි ඒ වගේ වෙනසක් ඇති කරනවා නම් ඒ සඳහා වඩා පුළුල් සංවාදයක් වෙලා ඒ සඳහා තාක්ෂණික මට්ටමේ තීන්දුව తీරන ගත යුතුයි. ඔබ කියන එක හරි. ඒ කියන්නේ අවුරුදු 20කට 30කට කලින් මොන්රාගල තිබිච්ච පහසුකම් වලට වඩා මොන්රාගල පහසුකම් වැඩි දියුණු වෙලා ඇති. ඒ වගේ ඔබ කියන එක හරි. අර දෙක අතර ළමයි කොටසක් හිර වෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය කුසලතාව ඔය දෙක අතර කුසලතාවෙන් යන්න බැරි වෙනවා. නමුත් දිස්ත්‍රික් කෝටා ක්‍රමයට වඩා ඉහළ තැනක ඉන්නවා. ඒතකොට සාමාන්‍ය ගණනය කිරීම අනුව ළමයි 1300ක් වගේ පිරිසක් වාර්ෂිකව වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබිය හැකි. නමුත් නොලැබෙන පිරිසක් ඉන්නවා. ඒතකොට මේ යට සාමාන්‍ය 1300ක් හැලෙනවා කියන එක 1300 1300ක ආසන්න ප්‍රමාණයක් දල වශයෙන් මේක සංඛ්‍යාත්මකව නෑ හරි අපි තුම් 1000ක් කියලා ඒ වගේ ප්‍රමාණයක් එළියේ හිටිනවා කියලා එළියේ හිටිනවා කියලා හරි ඉතින් පැහැදිලිව දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සංජීව මෙතන මෙන්න මේ කියන කාරණේ. එතකොට වෛද්‍යවරු අපේ රටට කොච්චර අවශ්‍යද? ඇත්තනම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රට තුල ස්ථාපිත කළ යුතුද? මේ කියන කාරණා මහා මාතෘකාවක් විදිහට මහා සාධකයක් විදිහට අපි කතා කළ යුතු දේවල්. ඇතන විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරු ඉන්නවා. එතකොට ඒ මහාචාර්යවරු මේ පිළිබඳ අධ්‍යයනය කළා ශක්‍යතා අධ්‍යයනයකදී අධ්‍යයනය කළ යුතු කරුණු එකතු කළ යුතු තොරතුරු මොනවද කියලා මේ වෙනකොට රජයට ඉදිරිපත් කළා තියෙනවා. එතකොට රජයේ පැත්තෙන් අපි අහන්නේ ඇයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? උදාහරණ විදිහට මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පෙර කටයුතු කළ දත්ත හා ශක්‍යතා අධ්‍යයනය. මේ වෛද්‍ය පීඨ ආචාර්ය වසුන් විසින් බොහොම විද්‍යාත්මක විදිහට හදපු ලියවිලි. ඒතර මේවා රජය පැත්තට ඉදිරිපත් වෙලා තියෙනවා. ඇයි මේවා සලකලා මේකට අනුව කටයුතු කරන්නේ නැත්තේ? කොයි කාලෙද ඉදිරිපත් වෙලා තියෙන්නේ? මේ මෑතක 2016 අවුරුද්දේ අවසානයේ වගේ. 2017 මුල වගේ. එතකොට ඊගාවට මේ මෑතක වෙච්ච දේවල්. මෑතක වෙච්ච දේවල්. එතකොට මේ ප්‍රශ්නත් එක්ක. එතකොට ඊට අමතරව වෛද්‍ය සභාවේ තියෙන සංඛ්‍යා ලේඛන අනුවම පැහැදිලිවම මේ වෙනකොට ඒ කියන්නේ මේක දැන් ක්‍රියාත්මක වෙනවද? ඔය ඔබතුමා කිව්ව ඔය ડોකියුමන්ට් එක 2017 ඒකට දැන් වැඩක් නෑ. වැඩක් වෙන්නේ නෑ. ඒක තමයි මම කියන්නේ. දැන් මේවා ඔබ ඔය කතා කරන මාතෘකාවට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා විද්‍යාත්මක විදිහට මේ කියන කාරණා අධ්‍යයනය විය යුතුයි. ඒ සඳහා හැකියාව තියෙන අය කතා බහ කළ යුතුයි. අපි කියන්නේ මේ මොහොතේ තියෙන දැන් අපි ඒක කතා නොකරද අපි ඔය කියන විද්‍යාත්මක කාරණා ගැන කතා නොකරද දොස්තරවරුන් හැටියට ඔබතුමාලාත් මේ තව කාණ්ඩයක් මේ දෙමව්පියෝ හැටියට මේක කරන්න ඕනේ කියන කතා කරන්න ඒක විද්‍යාත්මක කොහෙද බලන්නේ නැති සියලු කාරණා සම්බන්ධයෙන් මට කතා කරන්න පුළුවන්. ඒක තමයි මම කතා කරන්න. මම ඒක ගැන තමයි මේ කියන්නේ. 2017 අවුරුද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ තියෙන තොරතුරු අනුව මේ වෙනකොට ලංකාවේ වෛද්‍ය සභාව ලියාපදිංචි වෙලා ඇක්ටිව් සර්විස් එකේ ඉන්න කරන්ට් ඇක්ටිව් ડોක්ටර්ස්ලා ඉන්නවා 25634. එතකොට MBBS graduates who completed internship and awaiting employment ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන තව 1688ක ප්‍රමාණයක් ඉන්නවා. විදේශ උපාධිධාරීන් ඇතුළු MBBS ඒ කියන්නේ පිටරට ගිහින් ආපු අයත් එක්ක ඔය කියන එක 300ක් විතර ප්‍රමාණයක් එතන ඉන්නවා ඒ අය. එතකොට ඊගාවට doing internship දැනට internship කරන අය තව 1600කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට awaiting internship දැන් internship එක බලාපොරොත්තු වෙන සීමාවස් තව 1650ක ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟ විදේශගත වෙලා ඉඳලා ලංකාවට ඇවිල්ලා existing විභාගයට මුහුණ දෙන්න සහ existing විභාගයට පෙනී සිටලා අසමත් වෙලා නැවත විභාගයට මුහුණ දෙන්න 800ක් 1000ක් වගේ ප්‍රමාණයක් දැන්ට බලාගෙන ඉන්නවා. ඉතාම පැහැදිලි. ඊගාවට medical faculty ඇතුලේ මේ වෙනකොට ළමයි ඉන්නවා 6500කට ආසන්න ප්‍රමාණයක්. ඊගාවට A level කළා medical faculty ඇතුලට යන්න බලාගෙන ඉන්නවා ළමයි 1300ක් අතර ප්‍රමාණයක්. ඔබතුමා සංඛ්‍යා ලේඛන වලින් කියන්නේ මේ ඉන්න ප්‍රමාණය ඇති ලංකාවට කියලා. නෑ මම කියන්නේ මෙහෙමයි. මේ සංඛ්‍යා ලේඛන අනුව ඉදිරි අවුරුදු 5 ඇතුළත
අපේ රටේ මේ සියල්ලම අපි අධ්‍යයනය කළාම විදේශගත වෙලා ඉන්න 2003 අතර ප්‍රමාණයක් මේ සියල්ල ගත්තාම 43672 සංඛ්‍යාවක් එනවා. ඒ රජයේ විසින් කළ යුතු දේ තමයි මම අහන්නේ ඈතිත ඔබතුමා කියන්නේ. ඉතාම පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊළඟ ප්‍රශ්නෙට යන්න මම අහන්නේ ඔබතුමාලා ඉතාම පැහැදිලිව ඇති රාජ්‍ය වෛද්‍ය සංගමය ඇතුළේ ඔබලා පිළිගන්නවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝඩ් කරන ඔබතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපේ වගේ රටක් අපි ළඟා කළ යුතු සංවර්ධන ඉලක්කවල වෛද්‍යවරු විදිහට ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරු ඉන්න උණු ප්‍රමාණය ඒ අයගේ නිර්ණායක තියෙනවා. ඒතකොට ඉතාම පැහැදිලිව මේ වෙනකොට අපේ ඉන්න 25634 ගත්තොත් එහෙම අපේ ජනගහනයේ කෝටි දෙකක් කියලා අපි ගත්තොත් එහෙම වෛද්‍යවරු එක්කෙනෙක් ඉන්නවා ජනගහනයේ 800කට 900කට ආසන ප්‍රමාණය. ඒතකොට අපේ වගේ රටකට නිර්ණායක තමයි 1000. ඒතකොට 1000 කියන එක ඉක්මවා ගිහිල්ලා අපි 800කටක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒතකොට දැන් තව අවුරුදු 5ක් යනකොට අපිට එංගලන්තයට සමාන එහෙම නැත්නම් වඩා දියුණු රටකට සමාන 500කට 600කට එක වෛද්‍යවරයෙක් දක්වා ගෙනියන්න පුළුවන් මේ තියෙන සංඛ්‍යාවත් එක්ක. හරි. ඒ නිසා තමයි අපි කියන්නේ මේක වඩා විද්‍යාත්මක විදිහට බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ පෞද්ගලික වෛද්‍යාල අපිට අවශ්‍යද කියලා. එතනින් එහාට ගිහිල්ලා මට බරපතල කාරණයක් තියෙනවා මේ සංඛ්‍යා ලේඛනට එහා ගිහිල්ලා ප්‍රමිතිය කියන කාරණේ. හරි. ප්‍රමිතිය අපිත් එකගයි. අපි දැන් ඊළඟට ප්‍රශ්නෙට තමයි මේ යන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මට මේ ප්‍රමිතිය සම්බන්ධව දොස්තරවරුන්ගේ දැන් කුසලතා සම්බන්ධව ගැටණයක් තියෙනවනේ. මෙතන ප්‍රශ්නයක් තමයි අරුවන්ට අසාධාරණයක් වෙනවා. ඒක පිළිගන්න ඕනේ අපි. මන් දන්නේ නැහැ. රටේ ජනතාවට තේරෙන්න ඕනේ හොඳම ලකුණු ගන්න ළමයි නෙමෙයි ඇතුළට යන්නේ. හොඳම මැදම පට්ටාසයක් හෙදලා මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය. නෑ ඒක හරි. රජයේ ප්‍රතිපත්තිය කිව්වොත් හෙට ඇවිල්ලා අපි කරන ප්‍රයිවට් এডুকেෂන් අපිට ඕන විදිහට කිව්වොත් එහෙම කරන්න බෑ. ඒ දිස්ත්‍රික්කයේ හොඳම ලකුණු ගන්න ළමයි තමයි එන්නේ. මම මේ 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 නෑ රජයේ ප්‍රතිපත්තිය නේද? ගල්පෙන හොඳම ප්‍රතිපත්තිය වෙන්න ඇති. ඒ දිස්ත්‍රික්කයේ හොඳම ලකුණු ගන්න එක වෙනස් කරනවා නම් ඒක වඩා පුළුල් සංවාදයක්. රජයේ ප්‍රතිපත්තිය කියලා මේ අවුරුද්දේ රජයේ ප්‍රතිපත්තිය කරන්න අපිට දෙන්න බෑනේ. ඔබතුමාලා සටන් කරන්නේ රජයේ ප්‍රතිපත්තිය වලට විරුද්ධවනේ. ඉතින් ඒකින්ද අපි මේ විදිහට කතා කරන්නේ. දැන් මට ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා ලංකාවේ දැන් පෞද්ගලික විද්‍යාලයක් පටන් ගත්තොත් ඔබතුමාලා ළමෙක් පිටරට ගිහිල්ලා විභාග කොහේ හරි මැලේසියාවේ අපි කියමු ඔක්ස්ෆර්ඩ් ගියා හරි කියලා කොහේ හරි ඔය ගිහිල්ලා ආවම ඔබතුමාලගේ එක්සිස්ටින්ද මොකද විභාග කරනවා? සමහර විට ඉංගලන්තේ ගියොත් ඕනේ නැති ඇති අනික ඔබතුමාලා කියන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ. ඔව් වෛද්‍ය සභාවේ විභාග කරන්න ඕනේ. ඒක විභාග කරාම පාස් වෙනවා. පාස් වුණොත් විතරයි ගන්නෙ. ඒක හරිනේ. එතකොට ඒම හැකියාවක් තියෙනවා නම් සල්ලි තියෙන මිනිස්සුන්ට රට ගිහිල්ලා හම්බ වියදම් කළා. ඒ දරුවට ඇවිල්ලා මේ විභාගය කළා. එන්න. ඒ අතර අර කියන මම මැදපන්තියක් තියෙනවා. ඔබතුමාලා නොදැක ඉන්න මැදපන්තියක් තියෙනවා. ඒ අම්මා තාත්තට රට යවන්න බෑ. එහි ගිහිල්ලා දරුවව නවත්තලා වියදම් කරන්න සල්ලි නැහැ. හැබැයි Tamanට තියෙනවා නම් පොඩි ඉඩම් කෑල්ලක් මෙහි ලංකාවේ වගේ එකක් තිබ්බොත් ඕකට කොහොම හරි කරලා විකුණලා ණය වෙලා හරි ළමයා උගන්නන. මේක තමයි අපේ සමාජ සංස්කෘතිය හැදිලා තියෙන ක්‍රමය. එතකොට ඒ දරුවට ඒ ඔබතුමා කියන ප්‍රමිතිය ඔය එක්සිස්ට් කරන මොකක් හරි තියෙන්න ඕනේ. ප්‍රමිතිය ගැන මම කිසිම තර්කයක් නැහැ තියෙන්නම ඕනේ. ඔබතුමාලා ඔය සටන හොඳයි. හැබැයි අපි මේ කියන්නේ අපට තේරෙනවා ඇයි ඒ දරුවන්ට අවස්ථාවක් දෙන විදිහකට මේක හදාගන්න බැරි? ආයතනයේ ප්‍රමිතිය නෙවෙයි ලකුණු වල විභාග වල මට පොඩක් මම ඔබතුමාට එන්නම් අදහස දෙන්න. මම මේ අහන්නේ දොස්තරතුමාගේ. මොකද දොස්තරතුමාලත් අපි දන්නේ පවුල් පරිසරය. නමුත් ඉගෙනගෙන අමාරුවෙන් දුක් විඳලා මොකද අපි දන්නවා දරුවෝ. අපි ගංගල හැදිලා ආපු මිනිස්සු අපිත් දන්නවා දරුවෝ ඉන්නවා අපි ආශ්‍රය කරන. ඒ දරුවන්ගේ අම්මලා පෙලක් ඉන්නවා බොහොම අමාරුවෙන් ඔහොම දාගෙන තියෙනවා දේවල් කරලා. පෞද්ගලික රට යවන්න බෑ හැබැයි. ඒකට ඒ දරුවට ඇයි ඒ අවස්ථාව අපි බ්ලොක් කරන්නේ? ඔය විභාගය කරලා එන්න බැරි වෙන. ඔබ මූලික කාරණයක් අමතක කරලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. නොදන්නකම අමතක කළා නෙමෙයි නොදන්නකම. සමහර විට අමතක වෙලා ඉන්නේ. මේ වෙනකොට ලෝකේ තියෙනවා වෛද්‍ය පීඨ 2000කට ආසන්න ප්‍රමාණයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වෛද්‍ය පීඨ වලින් පිළියරන් තියෙන්නේ පිළියරන් තිබුණේ 190 ගානයි. ඒකෙන් 32ක් මේ ඊයේ පෙරේද පහුගිය වර්ෂයේ ඇතුළත දී රෙජිස්ටර් කළා. එහෙම නැත්නම් ඒක පිළිගන්න බැහැයි කියලා අයින් කළා. දැන් වෙනකොට තියෙන 160යි. එතකොට වෛද්‍ය පීර 2000ක් තිබුණාට 160ක් වගේ ප්‍රමාණයක් තමයි වෛද්‍ය සභාව කියන්නේ. මේවා තමයි ප්‍රමිතියෙන් යුක්ත. මොකද මේ වෛද්‍ය සභාවේ තියෙන නිර්ණායක වලට අනුව ඒ ප්‍රමිතියෙන් යුක්ත. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පොඩ්ඩක් කතාව පොඩ්ඩක් දුන්නම සයිට් එකට ගියාම ආයතන 20කට සංඛ්‍යාවක් තමයි පිළියරන් තියෙන්නේ. ඔව්. ඒ ප්‍රායෝගිකව යන්නේ ඔය 20කට වගේ 160ක් පිළියරන් තිබුණාට අන්තිමට ප්‍රායෝගිකව
ජනප්‍රිය වෙලා යන්නේ 20ක් වගේ ප්‍රමාණයක්. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සංජීව ලංකාවෙන් විදේශගත වන හැම ළමයෙක්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඇවිල්ලා වෛද්‍ය උපාධි සඳහා ඇවිල්ලා මම මෙතෙන්ට යන්න බලාපොරොත්තු වෙනවා. මම එහි ඉගෙනගෙන ආවට පස්සේ මෙහි මට ලියාපදිංචි ගන්න පුළුවන්ද? එහෙම ගන්න බැරි නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා වෛද්‍ය සභාවෙන් විමසලා තමයි විදේශගත වෙන්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ වෛද්‍ය සභාව දැන්වීම පිට දැන්වීම දාලා නිවේදන නිකුත් කළා කියද්දී සයිටම් කියන ආයතනය සම්බන්ධයෙන් ප්‍රමිතිය බරපතල ප්‍රශ්න තියෙනවා. මේකට ළමයි දාන්න එපා කියලා. මම ඒ පුවත්පත් දැන්වීම පෙන්නන්නම්. මාළවේ පිළිගන්නේ නැහැ කියලා මේ මේ පත්‍රයේ තිබිච්ච දැන්වීම ඉඳන් මේ සියලුම පුවත්පත් දැන්වීම මේ මෙතන දැන්වීම 10කට වැඩි එක තියෙනවා. මේ හරහා කිව්වා මෙතන අවදානමක් තියෙනවා. කරුණා කළා මේ රටේ ජනතාවට කිව්වා මේ අවදානම ගන්න එපා. අනුකූලතා සහතිකය ලබා දිය නොහැකි ප්‍රමිතියෙන් යුතු නැති ආයතනයකට එනිසා යන්න එපා. එහෙම තියෙද්දී මෙතුමා සහ තවත් දෙමාපිය පිරිසක් දරුවන් ගිහිල්ලා දැම්මා. ඒතර අපිට තියෙන බරපතල ප්‍රශ්න තමයි ඔබ කියන ප්‍රශ්නට අමතරව දැන් මේක කොහොමද නිවැරදි කරන්නේ? ඔව් දැන් නෑ අපි මේ කතා කරන්නේ මම මේ සයිටම් එකේ ඉන්න දෙමාපියෝ වෙනුවත් නෙමෙයි මම කතා කරන්නේ. මම තාර්කිකව කතා කරන්නේ අපිට මේ තෝරා ගැනීමේ ප්‍රශ්නයක් පිළිබඳවයි. මම කියන්නේ ලංකාවේ හෙට දැන් ඔබතුමාලා කියනවා පෞද්ගලික විද්‍යාලය එන්න බෑ කියලා මේ රටේ. ඔව්. හේතුව මම කියන්නේ. ඒක මම කියන්නේ මෙහෙ රටේ ඉන්න ඇයට ඒ ක්වොලිටි එක තියෙන ඒවා එහෙ තියෙන ඔබලා කරනවා වගේ. ඔබතුමාලා යම් ප්‍රමිතියක් දීලා ලංකාවේ පෞද්ගලික මිනිස්සෙට එහෙම ආයතනයක් ඒ ක්වොලිටියට හදලා කරන්න පුළුවන් නම් ඇයි ඔබතුමාලා විරුද්ධ වෙන්නේ කියලා මං අහනවා. විරුද්ධ වෙන්න හේතුව තමයි ඔබට මම එක සරල උදාහරණකින් කියන්නම්. කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ළමයි 150ක් 200ක් අතර ප්‍රමාණයක් කොළඹ වෛද්‍ය පීඨයේ හැම අවුරුද්දෙම ගන්නෙ. ඒ ඇයිට සායනික පිහිනුව ලබා ගැනීම සඳහා භාවිත කරන රෝහල්වල නම් ලැයිස්තු මම කියන්නම්. කොළඹ ජාතික රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, දීසෝයිස කාන්තා රෝහල, ලේඩ් රිජ්ජේ ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, IDH උණ රෝහල, ඒ ඇතුළු රෝහල් පද්ධතියක් පාවිච්චි කරලා තමයි මේ 150ක් 200ක් පුහුණු කරන්නේ. අපි මෙහෙම කරොත් මම මේ පොඩි අදහසක් දෙනවා. දැන් අපි මේක කරන්නනේ බලන්න ඕනේ. අපිට ඕනේ මේ රටේ අවස්ථා වැඩි කරන්න මේක කරන්න. රජයේ තීරණයක් ගන්නවා ඔබතුමාගේ ඔය කිව්වනේ සෙමි ගවර්න්මන්ට් ඉඩියට් ප්‍රයිවට් සෙක්ටර් එකයි එක්ක. ඔබතුමානේ මං කිව්ව ඔප්ෂන් එකක් තියෙනවා. ඔප්ෂන් එකක් තියෙනවා. සෙමි ගවර්න්මන්ට් එක එක්ක ආයතනේ පිහිටවන්න. ලාභයක් ලබා ගන්න නැති. ඔව්. ඔව්. ලාභේ දැන් ඒකත් මං හිතන්නේ මේ 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 වැරදි තැන්තන යන්නේ. ලාභි කියන කතා මිනිසුන්ගේ ඒක හරි ජනප්‍රියයි මාතෘකාව. අපි ලාභ ගන්නවද නැද්ද කියන එක නෙමෙයිනේ මෙතන වැදෙන්න. මෙතන එන්න ඕන ප්‍රමිතිය. මං හිතන්නේ ඔබතුමාලා ඉන්නේ එතන. ප්‍රමිතිය තියෙනවා. කුසලතාවය තියෙනවා. ඕකනේ අපි කියන්නේ කුසලතාව ප්‍රමිතියනේ මේ විරෝධතාවයට ගොඩ නැගෙන්නේ. නැද්ද? ඔව් කුසලතාව ප්‍රමිතියට අමතරව කියන්න මම බැරිද? මේ සාධකේ විතරක් නෙමෙයි මම කියන්නේ. අපි ඔක කතා කරන්න ගියොත් පැය ගාණක් කතා කරනවා. නෑ හැබැයි කතා කරන්න ඕනේ මේක. මිනිස්සේ ට්‍රේනින්ග් මම දොස්තර මහත්තයාගෙන් අහන්නම්කෝ. හරි. ඔව්. දොස්තර මහත්තයා මම විශ්වාස කරගෙන හිටිය ප්‍රමිතිය සහ කුසලතාවය කියන වචන. ඔය දෙක තමයි අපිට වැදගත් වෙන්නේ වෛද්‍යවරයෙක්ගේ. එතනින් එහාට ගිය ඔබතුමාලා දකින්න වැරද්ද මොකද්ද මේ පෞද්ගලික කරන්නේ? ඔබ අදහස් කරන මේ සයිටම් ආයතනයට ලඟු කරලාද මේ ප්‍රශ්නේ නැත්තම් මහා සාධකයක්? පොදුවේ අහන්නේ. ඔබතුමාලා මෙහෙමයි. ඔබතුමාට හෝ මට හෝ පෞද්ගලිකව සයිටම් එක තරහක් තියෙන්න පුළුවන්. පෞද්ගලික තරහක් නෑ. ඉතින් ඒකනේ මං කියන්නේ ඔබතුමා කලබල වෙලා කිව්වට මම ඒක ඔබතුමාට කිව්වේ නෑ. මං කිව්වේ ඔබතුමාට හෝ මට පෞද්ගලික තරහක් තියෙන්න පුළුවන්. ඔව්. හැබැයි එහෙම තියලා අපිට මේ රටේ අනාගතේ වෛද්‍යවරු බිහිකරණයක් කරන්න තියෙන දේවල් අහුරන්න බෑනේ එක එක පුද්ගලයෙක් හෝ එක ආයතනයක්. ඒකින්ද අපි මේක විවෘතව කතා කරන්නේ. දැන් මගේ ප්‍රශ්නේ එච්චරයි. මගේ ප්‍රශ්නේ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ක අහුවෙලා රටේ ඔබතුමාලා දෙනවා ප්‍රමිතියක්. දීලා ඉවෙලා රජේ තියෙන හින්දා රජේ ඉස්පිරිතාරවලට කෝට එකක් දෙනවා මේ දරුවෝ මෙතනට 10ක් දෙතයි මෙතනට 10ක් දෙතයි. ඒගොල්ලන්ගෙන් ආය කරගන්නවා ආණ්ඩුවට. රජේටත් ආදායමක් එනවා. ඒ වගේ ක්‍රමයක් හදලා මේක කරොත් හොඳ නැද්ද රටට? ඔබතුමා කියන දේ පැහැදිලියි. ඔය මොකද්ද ඔය යෝජනා කරන මොඩල් එක කියලා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මොහොතේදී ඉන්නේ ඔය මම අහන්නේ ඒ වගේ දෙයක් කරොත් ඔබතුමා පෞද්ගලික වෛද්‍යවරයෙක්නේ ඔබතුමා ඉගෙන ගත්තා ඔබතුමා වෛද්‍ය විද්‍යාවේ වටිනාකම දන්නවා කොච්චර දුක් වෙනවද කියලා දන්නවා කොච්චර වියදම් කරාද කියලා දන්නවා ඔබතුමාලට නම් නිකන්නේ හම්බෙන්නේ නැත්තේ අධ්‍යාපනේ
සල්ලි දුන්න මිනිස්සු දන්නවනේ ඒක. එතකොට මේක ඔබතුමා හිතන්නේ අපි මේක හැදුවොත් හොඳයි කියලා රටේ අනාගතය වෙනවා. ඔබතුමා කියන විදිහට තියාගෙන ප්‍රමිතිය තියාගෙන ඉතාම පැහැදිලිව රජයේ වෛද්‍යාරින් සංගමයේ විදිහට මේ මොහොතේ අපි ඉදිරිපත් කළ තියෙන කාරණා සහ අපි සාකච්ඡාවට බඳුන් කරලා තියෙන කාරණේ තමයි මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ප්‍රශ්නය. එතනින් එහාට ගිහිල්ලා ඔබ ඉදිරිපත් කරන විදිහ යෝජනාවක් රජයේ පැත්තෙන් ඉදිරිපත් කරනවා නම් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා ගන්න පුළුවන්. අපිට ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යාරින් සංගමයේ ඇතුලේ සාකච්ඡාවක් ගෙනියන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට එහෙම සාකච්ඡාවක් කළා නැහැ. දැන් ජනාධිපතිතුමා ඔබතුමාලා දැන් අපි හිතමුකෝ රජය දැන් අපි බයිනවා රජය හැම රජයකම බයිනවා. ඔබතුමාලා විතරයි මේ රට හරි පාලනයකට ගෙනියන්නේ වැරදි වැඩ කරනකොට නවත්තන්නේ. වෘත්තිය උද්ගලියෝ. ඇවිල්ලා එළියට දැන් අපි සතුටුයි ඒක ගැන. දැන් ඔබතුමාලා රජයේ වෙන්නේ නැති හින්දා ඔබතුමාලා කැමති නැද්ද දැන් ජනාධිපතිතුමා යෝජනාවකුත් ගෙනල්ලා තියෙනවා. ජනාධිපතිතුමාගේ යෝජනාව තියෙන්නේ තනිකර නන් ස්ටේට් පෞද්ගලික. නෑ නෑ. ඔබතුමාලට බැයිද යෝජනාවක් වෛද්‍යවරු වෛද්‍ය සභාව එකතු වෙලා මේ රටේ අවශ්‍යතාවය අඳුරගෙන හොඳ එකක් කරලා දෙන්න. සජි වඩා පැහැදිලි කරගන්න. ඔබතුමා මොඩල්ස් තුනක් කිව්වනේ. එකක් තමයි කිව්වා පූර්ණ රාජ්‍යයි කියලා. අනිත් එක කිව්වා අර්ධ රාජ්‍යයි. ඒ කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කරන එක අනිත් එක පෞද්ගලික. එතකොට අපි දැන් පොදුවේම මේකට එකඟ වෙන්නේ නැහැ පෞද්ගලික කියන එක අපහු මේ තියෙන මොඩල් එකමනේ. ඒ කියන්නේ වෙන විදිහකට ගත්තොත් එහෙම මේ අතින් ගත්තාම අනිත් අතට දෙනවා වගේ එකක් නේ දැන් එහෙම පෞද්ගලිකමයි කියලා කිව්වොත් එහෙම. එතකොට මේ මෙතෙක් කරගෙන ආපු සටන් වල ප්‍රතිඵලයක් නැහැනේ. පෞද්ගලිකමයි කිව්වොත් නමුත් රජය තාම එතන ඉන්නේ. ඔව් නෑ රජය එතන ඉන්නේ කහරි. නමුත් අපි අපිට රටට යෝජනා කරන්නේ අපි දැන් අපිට රජය කරන දේට වඩා එහා ගිහිල්ලා මේකට පොඩි මොකක් හරි කොතනද ඔබතුමාලා එකඟ වෙන විසඳුම කියලා බැලුවොත් එහෙම. එතකොට ඒක රටට කියන්න පුළුවන් අපිට. ඒ සහ ඒකෙන් එන ප්‍රතිඵලය අපිට මේ පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. එතකොට අර්ධ රාජ්‍ය කියන මොඩල් එකක් ගත්තොත් එහෙම. මොඩල් එකක් විදියට. කියන්නේ පෞද්ගලිකාංශය සහ රජය ඒකාබද්ධ වෙලා කරන ඒකකට ඔබතුමාලා එකගත්තයක් නැද්ද මේ මොහොතේ? නැහැ. ඉතින් පැහැදිලිව අපි හේතු මං කියන්නම්. අපිට මේ ප්‍රශ්නේ තව දුරටත් දිග්ගස්සගෙන යන්න බෑ. මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර කරන්න ඕනේ. එතකොට මේ මොහොතේදී මේ ප්‍රශ්නය නිර්මාණශීලී විදිහට අවසන් කරනවා නම් රජය කියනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මේ ප්‍රශ්නේ අවසන් කරන්න ඕනයි කියලා. ඒ වගේම අපි කියනවා ඊටත් කලින් පුළුවන් නම් අපි අහපු ප්‍රශ්නයක නෙමෙයි අපි අහන්නේ අර අනාගතය ගැන ප්‍රශ්නයක් ඔබ අහන්නේ. අපි කියන්නේ මේ පැහැදිලි කරන්නේ සයිතම් වහනවා කියලා ඉවරයිනේ අහෝසි කිව්වනේ ජනාධිපතිතුමා. හරි. ඊට පස්සේ ජනාධිපතිතුමා දැන් දීලා තිනා යෝජනාව. දැන් ඔබතුමාලට සාකච්ඡා කරන්න ආරාධනා කළා තියෙනවා මං හිතන්නේ සියලුම දෙනාට එන්න. මේක නිකන් පාරවල් ගානේ රස්තිය අදු වෙන්න එපා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා. මේ සියල්ල කියලා තියෙනවා. මේක අපි විසඳුමකට යන්න ඕන. හැබැයි රජයක් හැටියට රජේ ඉන්නවා. මේක සෙමි හෝ ප්‍රයිවට් කියන තැනක මං හිතනවා. ප්‍රයිවට් කියන තැනක. හරි. ප්‍රයිවට් හෝ සෙමි කියන තැනකට ඉන්නවා. දැන් උතන මැදක් තියෙනවා. අපි දකිනවා මැදක්. අපි දකිනවා නේද ප්‍රයිවට් බාර සෙමි කියන එකට. දැන් එහෙම යෝජනාවක් කරන්න පුළුවන් අවස්ථාවේ ඇයි අපිට මේක ඉවර කර ඒකට එකතු වෙලා ඉවර කරන්න ඔබතුමාලා වෛද්‍ය සංගමයේ විදියට විරුද්ධයි? සෙමි ගවර්න්මන්ට් කිව්වොත් දැන් මෙහෙමයි රජය පැත්තේ හිම යෝජනාවක් ඇවිල්ලා නැහැ නේ අපිට කතා කරන්න. ඔබගේ යෝජනාව ඉදිරිපත් කරන රජය පැත්තේ හිම යෝජනාවක් આવොත් අපි කතා කරමු. නමුත් මේ මොහොතේ රජය ඉදිරිපත් කළා තියෙන දේට අනුව අපේ මධ්‍යමකාරක මොකද රජයේ වෛද්‍යාරික සංගමය කියන්නේ පුද්ගලෙක් විදිහට මන්නේ මේ. අපේ මධ්‍යමකාරක සභාව ශාඛා සංගම 112කින් සමන්විත මධ්‍යමකාරක සභාව ඒකමතිකව තීරණය කළා තියෙන දේ තමයි ප්‍රායෝගිකව මේ මොහොතේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා වඩා සුදුසු වඩා නිවැරදි යාන්ත්‍රණය තමයි රාජ්‍ය යාන්ත්‍රණය. ඒතොර රාජ්‍ය යාන්ත්‍රණය මේ මොහොතේදී පූර්ණ ජනසතු වීමකින් මේ අවසන් කළ යුතුයි කියන එක දැඩි ස්ථාවරي අපි ඉන්නවා. දොස්තර මහත්තයා මම තව එක ප්‍රශ්නයක් දැන් ඕකටම අදාළ හිඳ සමා වෙන්න ඕන. දැන් ඔබතුමාලා විරුද්ධයි පෞද්ගලික විශ්වවිද්‍යාලය ලංකාව වෙනුවට ඔබලා විරුද්ධයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නෙමෙයි පෞද්ගලික වෛද්‍ය පීඨයක් සම්බන්ධයෙන් ඔබලා විරුද්ධයි. ප්‍රශ්න තියෙනවා මම ප්‍රශ්න මොනවද කියලා. ඔබතුමාලා විරුද්ධයි මේ මොහොතේදී විරුද්ධයි. මේ මොහොතේදී විරුද්ධයි. එහෙම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල වලට විරුද්ධ ඔබතුමා පිටරට පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා එන ළමයිව එක්සෙප්ට් කරන්න ගන්න යයි ප්‍රමිතිය කියන සාධකයක් එක්ක. ඉතින් මම ඒක තමයි මේ කියන්නේ. ඒ ප්‍රමිතිය ගෙනල්ලා ඔබ මට කියන්න නම නම මම මේකෙන් දැන් ඇත්තට දැන්